සබන් එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍යංගයකි. ශරීරය පිරිසිදු කිරීම, රෙදිපිලි පිරිසිදු කිරීම වැනි සනීපාරක්ෂක කටයුතු මෙන්ම ඉන් ඔබට ඇති බොහෝ පිරිසිදු කිරීමේ කටයුතු සඳහාත් අපි සබන් පාවිච්චි කළෙමු. මෙසේ බොහෝ අවස්ථාවන්හි භාවිතා කරන සබන් නිර්මාණය වන්නේ කෙසේද? එහි මුල් නිමැවුම්කරුවා කවුරුන් විය හැකිද? සබන් අපේ සමට හිතකරද අහිතකරද? මේ ඒ පිළිබඳව කළ ගවේෂණයකි. සබන් නිර්මාණය පිළිබඳව ඇති පැරණිම සාධකය හමුවන්නේ අදින් වසර 2800කට පමණ ඉහතදී වන අතර, ඒ අනුව සබන් සෑදීමේ කලාව ප්‍රගුණ කළ පළමු තැනැත්තන් වනුවේ බැබිලෝනියාවරුන්ය. රෙදිපිලි නිෂ්පාදනයේදී භාවිතා කරන ලොම් සහ කපු පිරිසිදු කිරීම සඳහා බහුල වශයෙන් සබන් භාවිතා කරන ඔවුන් ජලය, අළු සහ කුණුඳු තෙල් භාවිතා කොට සබන් වැනි ද්‍රව්‍යයක් නිර්මාණය කර ඇති අතර, ඒ පිළිබඳව සූත්‍රයක් බැබිලෝනියානු මැටිපෝරුවක් මත සඳහන් කොට ඇත. ඊබ්‍රස් පැපිරස් නැමැති වෛද්‍ය ලේඛනයට අනුව ක්‍රිස්තු පූර්ව 1550 වන විට පුරාණ ඊජිප්තුවරුන් සත්ව සහ එළවලු තෙල් අළු සමග මිශ්‍ර කොට සබන් වැනි ද්‍රව්‍යයක් නිර්මාණය කර ඇති බවත්, ඒවා ඖෂධයක් ලෙස භාවිතා කොට ඇති බවත් සඳහන් වේ. රෝමානු කතුවරයෙකු ප්ලීනි ද එල්ඩර්ගේ නැචුරල් හිස්ට්‍රි ග්‍රන්ථයේ සඳහන් වෙන පරිදි ක්‍රිස්තුපූර්ව 7 සියවසේ විසූ ෆිනිෂියාවරුන් විසින් එළු තෙල් සහ දැවාලු භාවිතා කොට සබන් නිර්මාණය කර ඇති අතර, මෙම ග්‍රන්ථයේ ප්‍රථම වට සබන් සපෝ යනුවෙන් නම් කොට ඇත. සපෝ යනු ලතින් භාෂාවට අයත් වචනයක් වන අතර, පසුකාලීනව සපෝ සෝප් යනුවෙන් වෙනස් වී ඇති බව බොහෝ දෙනාගේ මතය වේ. මූලික වශයෙන් සබන් නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන්නේ ශාක හෝ සත්ව තෙල් සහ ක්ෂාර වන අතර, ක්ෂාරයනු පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වේ. විශේෂයෙන්ම ලදරු සහ සුවඳ සබන් නිෂ්පාදනය සඳහා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්ද, රෙදිසෝදන සබන් ඇතුළු අනිකුත් සබන් නිෂ්පාදනය සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ද භාවිතා කෙරේ. සබන් නිෂ්පාදනය සඳහා මූලික වශයෙන් තෙල් සහ ෂාර රත් කිරීමට ලක් කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සබන් සහ ග්ලිසරින් නිර්මාණය වේ. අනතුරුව ලබන සමග ප්‍රතික්‍රියා කරවමින් සබන් සහ ග්ලිසරින් වෙන් කිරීමට ලක් කරන අතර, පසුව වෙන් කරවාගත් ද්‍රව සබන් සමග අවශ්‍ය පරිදි ජලය සහ සුවඳ සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය එකතු කරයි. මෙසේ සෑදෙන මිශ්‍රණයේ ඉහළ ස්තරය තුළ 70%ක් සබන්ද 30%ක් ජලයේද ඇති අතර, ඒවා පිරිසුදු සබන් ලෙස හඳුන්වයි. මෙම පිරිසුදු සබන් වෙන්කර ශීත කිරීමෙන් අනතුරුව අවශ්‍ය හැඩයට කපා සබන් කැට නිර්මාණය කරනු ලැබේ. කෙසේ වෙතත් සබන් නිෂ්පාදනයේදී භාවිතා කරන ක්ෂාර සමට අහිතකර අතර, තෙල්වල ඇති මේද අම්ල මගින් එය පාලනය කිරීම සිදු කෙරේ. මෙම හේතුව මත සමට හිතකර සබන් නිෂ්පාදනය සඳහා නිර්දේශිත මේධාගයක් තිබෙන අතර, TFM නොහොත් ටෝටල් ෆැටිමීටර් යනුවෙන් එම අගේ හඳුන්වනු ලැබේ. ලදරු සබන් සඳහා TFM අගය ආසන්න වශයෙන් 78%ක් වන අතර, රෙදිසෝදන සබන් සඳහා TFM අගය 59%ක් පමණ වේ. කෙසේ වෙතත් මෙමාගේ ඉහළ යෑම තුළින් අපගේ සමට වන හානිය අවම කරවා ගත හැකි අතර, ඔබත් සබන් මිලදී ගැනීමේදී TFM අගය පිළිබඳව සැලකිලිමත් වන්න.